අපේ රටේ අල්ලස දූෂණයට මිනිස්සු ලක්වෙනකොට රජ නිල්ධහරමයට පුළන් පුද්ගලිකන්ස වන්න පුළන් සාමාන්‍ය පවුලක සාමාජික වෙන්න පුළන් පවුලක් වෙන්න පුළන් මේ පසුබිම් කරගෙන නැද්ද මේ පිසි පස් අපි හොයන්න වැඩිපුර නමුත් මේ ආයතනොට මේ ආයතන පිහිටවට ගොඩක් කලාවට එක කාර්යක්ෂණතාව එන්න ති එක හේතුවා. ඒ තමයි අනි පැත්තේ දැන් අපි තු දැන් අපි මේවා කතා කරනවා. අල්ලස දූෂණය වංචාව අනි පැත්තෙන් අපි බැලුවටීවය හරි මාධ්‍යය සෝෂල් මීඩිය බැලුවම පරිභෝජනය හරියට ප්‍රමෝට් කරනවානේ එකනේ ද මිනිස්සුගේ අවශ්‍යතා කියන්නේ ද ඉස්සර වගේ ස්වභාවික දේවල් නෙවෙන්නේ මාම එකනේ අර මාහට්ටක විසින් හදනවනේ ඌමනාවල් දැන් අපිතුම් ස කෙනෙකුට කාරයක් ඕන්න නෑ අපිතුම් එයාට මාධ්‍ය විසින් පෙන්න්නනවා මේ කාරයක් ගත තුවට ලොක ස්ටේටස් වෙනවා කියලා තුට කාරයක් ගන්න න කාරය ගන්න යනකට ඔන්න ප්‍රශ්නයන්නේ යා අල්ලස් ගන්න හරි ඇතය හොඳ මනුසේ හැබ යායට සිද්ධ වෙනවා යව ගණන් ගන්න ඇත්තන් කවර මෙන්න මේ ප්‍රිවෙන්ෂන් කියනගෙන මෙන්න මේ එකනේ දැන් සාමාන්‍යයෙන් අල්පේච්චත්වය ඔන්න ඔය වගේ ඔගලට තියනවද මොක හරි කැම්පේෙන් එකක් එකැට මේ පරිභෝජනය ද ඔත්තන කොච්චර කතා කරත් ඕක ප්‍රවේශන් කියලා මිනිස්සුන්ට අපි ගොඩක් බණ කියන්න පුළුවන් ඇැයි ඒම බණ දැන් අවරු සහර ගණක් කිව්වා මේකට නැද්ද අර වගේ අර ඇත්තටම මේ මූලයෙන්න්නේ අතනන්නේ මකට්ටකෙන්නේ නැද්ද ඔබතුමීට මොනහරී වගේ ඒ ගැන ආයතනිකතව ඒ සඳහා ආවරණය වන මාධ්‍ය කැම්පෙන්යක් වගේ එක ඇත්තටම මේ ගැන කතා කළොත් අපි අල්ලස් කොමිසම මේ වෙද්දි විශාල ක්‍රියාමාර්ග රැසක් කරන් තියෙනවා මේ සම්බන්ධයෙන්. මොකද දැන් අර ඔබතුමා කිව කාරණය නිවැරදි. මොකද දැන් අපි ගත්තොත් අපි මේ හැමදේම කරන්නේ කුමක් වෙනුවෙන්ද? අපේ ජීවිතය අවසාන අරමුණ මේ රැකියාව මේ මුදල් හම්බ කිරීම මේ හැමදේම කරන්නේ අවසානයේද සතුට වෙනුවෙන්. ඉතින් මේ සතුට ලබා ගන්න කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලා නැත්නම් සතුට සූත්‍ර හොයන්න ගිහිල්ලා තමයි මිනිස්සු මේ අමාරුව වැටෙන මේ අයුතු මාර්ගවලට පෙළඹෙන්නේ. ඉතින් අපි මේ අල්ලස් සෝදුෂන් චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිවාරණංශය පිහිටවල තියෙන්නේ මෙන්න මේ වෙනුවෙන්. ඉතින් මේ නිවාරණංශ නිලධාරීන් 10 දෙනෙක් ඉන්නවා. එතකොට මේ නිලධාරීන් මාර්ගෙන් අපි රාජ්‍යාංශය ඒ වගේම අධ්‍යාපනාංශය මහජනතාව දැනුවත් කිරීම දීප ව්‍යාප්තව සිදු කරගෙන යනවා. එවිතරක් නෙමේ අලුත් පනතාවයින් පස්සේ අපි පෞද්ගලිකංශයටත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි මාර්ගෝපදේශයන් ලබා දෙනවා අපිට ලැබෙන පැමිණිලි අනුව ඒ වගේ මේ කේසස් අනුව ඒවට අදාළ වෙන මාර්ගෝපදේශයන් ඒ අදාළ ආයතනයන් වෙත ලබා දෙනු ලබනවා. ඒ විතරක් නෙමේ මේ වෙද්දි අපි මහජනතාවගෙන් වැඩිපුර පැමිණිලි ලැබෙන ඒ වගේම මහජනතාව නිතර ගැවසෙන ආයතන තෝරාගෙන ඒ ආයතනවල පද්ධති විශ්ලේෂණය කළා. ඔවුන්ට මාර්ගෝපදේශ සපයනවා කොහොමද මේ අල්ලස දූෂණය පිටු දැකීමට නැත්නම් ඔවුන්ගේ ආයතන තුළින් කොහොමද අවම කරගන්න කියන එක ගැන.